අයිබෝවන් ෆිට් ටොක් ඉන් 5 මිනිට්ස් වීඩියෝ කතාව විනාඩි 5ක්. දැන් මට හිතෙන කතා කරන්න ඕනේ කියලා සත්ත්ව හිංසනය පිළිබඳව. මේකට ආසන්න තම හේතුව තමයි මුතුරාදා හස්තියා. දැන් තායිලන්තයෙන් මුතුරාදා හස්තියා අපි ලැබෙනවා 2001 වසරේ විතර. හැබැයි අවුරුදු 22කට විතර පස්සේ නැවත තායිලන්තයෙන් මුතුරාදා හස්තියා ගෙන්න ගන්න. මොකද ඒ සතාට මෙහිදී ලොකු තාඩන පීඩන වලට ලක් වුණා. කකුලේ ලොකු ආබාධයක් ආවා. සුව කළ නොහැකි තුවාල වගේක් ආවා. ඉතින් මුතුරාදා හස්තියා සෑහෙන කාලයක් හිටියේ අලුත්ගම කන්ද විහාර විහාරස්ථානයේදී. ඉතින් එහිදී ඒ සතාට ලුණු පීඩා හින්දා තමයි නැවත තායිලන්ත රටට ගෙන්න ගන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා. දැන් මේකේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වල දැකපු නැති පැත්ත තමයි මේ සඳහා තායිලන්ත රජය තායිලන්තයේ මුදල් එකකේ බාත් මිලියන 19ක් වීදම් කරා. ඒ කියන්නේ ලංකාවේ රුපියල් කෝටි 15කට ආසන්න විතර මුදලක් වීදම් කරා තායිලන්ත රජය මුතුරාදා හස්තියාව ගෙන්න ගන්න. මොකද ඒකට පුහුණු අධ්‍යක්ෂින් සහිත ගුවන් නියමුවෙක් ඕනේ. විශේෂිත කාගෝ ගුවන් යානයක් ඕනේ. ඉතින් මේ ක්‍රියාවලියට රුපියල් කෝටි 15ක් විතර වීදම් වුණා. ඒක ටිකක් ලැජ්ජාසහගත කාරණයක් වගේ විතරක් ගැතිලා අපි ටැග් හරියට බලා ගන්න නැතුව නැවත ඒ ටැග් ගත්තා වගේ වැඩක්. ඉතින් මේක ඉතර හොඳ තත්ත්වයක් නෙමේ. අපි අලි සබ්දු විදේශ අමතිතුමා නම් කියන මේක ඉතර ගණන් ගත යුතු කාරණයක් නෙමේ කියලා. නමුත් අපි ලැජ්ජ වෙන්න ඕන කාරණා. ඔබ දැක්කා ඒ කතුනාකින් මේ සතාව ගිනිනකොට ගුවන් යානේ වන්දනා මානවට ලක් වුණා තායිලන්තේ ආපු තිරිස. ඉතින් අලියා කියන්නේ අලියත්තු කියන්නේ බොහොම මේ බෞද්ධ දර්ශනත් එක්ක බැඳලා තියෙන සත්තු. ඉතින් මිනිසා තමයි සත්තුන්ගෙන් ඉහළම බුද්ධියක් තියෙන සත්වයා. ඊට යටින් ඉන්න සත්තුන්ට එන්න නැත්නම් මේ අලියතුන් සුනකයන් පූසන් මේ අනිත් සත්තුන්ට මිනිසා කාලක් විසියම් ගන්න ක්‍රියාවල් වලට වාචන වෙනවා. මේට අවුරුදු 5කට අයට කලින් මේ Facebook එකේ ඔබ දැක්කත් දන්නේ කුස්සෝ රාජාලියෝ හැම ගහලා සතු කපලා චාරු පොගයක් ගියා. ඔහුටත් නීති ක්‍රියාත්මක වුණා. ඉතින් කාලෙන් කාලට මේ වගේ තත්ත්වයන් ලංකාවේ අහන්න වෙනවා. අද අලුත් පරම්පරාව මේ ගැන විශේෂයෙන්ම ඔහු සවිඥානිකයි. ඔහු මේ ගැන කතා කරනවා. අපි පොඩි කාර්යයේ මේ පෙරහැරවල් බලලා තිනවා. සත් උද්‍යානවලට ගිහිලා තියෙන හැබැයි අපිට හිතුන්නේ නැහැ මේකෙන් කොච්චර හිංසනයක් සිද්ධ වෙනවාද කියලා. නමුත් දැන් දැන් අලුත් පරම්පරාව මේ ගැන කතා කරනවා. ලෝකේ නිසා හැම සත්තුන්ටම විශේෂ සත්ව ආඥා පනත තිරු. එයාට තමයි සත්තුන්ට ක්‍රියා කරලා දැන් එංගලන්තයේ මේ බටහිර රටවල බල්ලෙක් කූසෙක් ඇති කරන ලං ගෙදර ඔවුන්ට පවුලේ සාමාජිකයෙකු වගේම විශේෂ ඒ පාසුකම් ඒ වටපිටාව ඔවුන්ට නිර්මාණය වෙන හැම බල්ලෙක් කූසෙකුටම බෙල් ටැග් එකක් අනිවාර්යෙන් නිත්‍යානුකූල පනතක දාන්න ඕනේ. ඒකේ ස්වාමියාගේ නම ලිපිණයේ දුරකථන අංකය තියෙනවා. සමහර බල්ලන්ගේ හැමට යටින් මේ මයික්‍රොචිප් එකක් දානවා. ඒකේ අපිට ඒ සත්‍ය කොහෙද යන්නේ කියලා GPS වලින් හොයාගන්න පුළුවන්. ඉතින් ගෙදර ඇති කරන සතෙක් වුණත් ඔවුන්ට සත්ව අයිතිවාසිකම් තියෙනවා. අපි කතාවට කියනවා බල්ලෙක් කූසෙක් වෙලා හරි මේ බටහිර රටක ඉපදෙන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ සහ පාසුකම් ලැබෙනවා. ඉතින් ලෝකේ මේව කතා කරනකොට මේ වීගන් කියලා ලොකු රැල්ලක් දැන් නිර්මාණය වෙනවා. එංගලන්තයේ විතර ලක්ෂ 10කට විතර ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ කියන්නේ 102කට ආසන්න ප්‍රමාණයක් වීගන් කියලා. ඒ කියන්නේ මේ අපි දන්නේ වෙජිටේරියන්. ඒ කියන්නේ මේ මාංශ ආහාර වලින් තොරයි. නමුත් වීගන් කියන්නේ එතන එහාට ගිහිල්ලා මේ බිත්තර කිරි මේවා කිසිම ආහාරයක උන් ගඩංගු වෙන්නේ නැහැ. ඔයාලට මෙහෙදන් චොක්ලට් බිස්කට් කේක් මේ ආදී ගොඩක් කෑම වීගන් ලේබල් යටත් තියෙනවා. ඒ කියන්නේ ඌ කියන්නේ සත්ව හිංසනයට අපි විරුද්ධයි. මේ ශරීරයටත් හොඳයි. හැබැයි අපි කැමති නැහැ සතෙක්ගේ මොනෑම හෝ ද්‍රව්‍යයක් අපේ කෑම වල අඩංගුලා තිනා කියලා. වීගන් රටලක් ලෝක නිර්මාණය වෙනවා. KFC McDonald's ගියත් වීගන් කියලා වෙනම උන්ට කැම తిන. මේ හැමදේම කරන්නේ සත්වයන් වෙනුවෙන්. මොකද මිනිසා උසස්ම සත්වයන ලෝකේ අපි දැනගන්න අපිට යටින් ඉන්න අනිත් සත්තුන්ට ඒ පරිසරය නිර්මාණය කළ දෙන එකට ඔබට සහ මට වගකීමක් තියෙනවා. ඉතින් අවසනවා තමයි දැන් ලංකාව බැලුවොත් තාම බල්ලන්ට පූසන්ට අපි ගල් වලින් ගහනවා. නැත්නම් සාමාන්‍යයෙන් බල්ලෙකුට පූසෙකුට දිනකට ප්‍රමාණයක් කිලෝමීටර් ගන්න කැවිදින්න ඕනේ. එතකොට තමයි උගේ හෘද වස්තු වැඩ කරන්නේ. නමුත් අපි ගොඩක් වෙලා කුඩු වල දාලා තිනවා. දැන් මේ වගේ බටහිර රටවල් වල වෙනම ඉන්නවා ඩොග් වෝකර්ස් කියලා. ඔවුන්ට යම් මුදලක් ගෙවනවා. ඉතින් ඒ බල්ලන්ට ඇවිදින තමයි තියෙන්නේ දවසේ යම් කිසි පැය ගාණක්. ඉතින් මේ හැම දෙයක්ම කරන්නේ අපි සත්තුන්ට ආදරෙහිඳ. ඒ නිසා අපි හිතන්න ඕනේ අපි සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න ඕනේ සත්වයන් වෙනුවෙන් සත්ව අයිතිවාසිකම් වෙනුවෙන්. අද ස්ට්‍රීට් ටෝක් කතා කරේ ඒ ගැන. ස්ට්‍රීට් ටෝක් ඉන් 5 මිනිට්ස් තවදස් කම්පලීට්.